උපන් දා ඉඳලා අපේ ජීවිතයේ අවසාන වෙනකන් මිනිස්සෙක් විදිහට අපිට කරන්න පුළුවන් උතුම්ම දේ මොකද්ද? අපිට පුළුවන් නම් රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, අපි උපන්න ප්‍රදේශය වෙනුවෙන් යමක් කරන්න, ජනතාවට යමක් දෙන්න, ඒ තමයි මිනිස්සෙක් විදිහට අපිට කරන්න පුළුවන් උපරිම දේ වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරද්දී ඒ යුතුයකම වගකීම ඉටු කරපු අපූර්ව පුද්ගලයෙක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කහවත්ත ගුරුගේ මැණික් අධිපති වන ජිනදාස ගුරුගේ මහත්මයා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ එතුමා සිදු කරපු පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන්. කාලයක් තිස්සේ දශක 5කටත් අධික කාලයක් තිස්සේ ජනතාව වෙනුවෙන්, තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු සිදු කරපු උතුම් පුද්ගලයෙක් විදිහට එතුමා පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වෙනකොට එතුමාගේ අභාවයෙන් පසුව එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නේ වන ගයන් ගුරුගේ මහත්මයා තමයි මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් අද අපි සූදානම් වෙනවා මේ අතරින් ඉතාමත් සුවිශේෂී කටයුත්තක් වන පොසොන් උදානය, කහවත්ත පොසොන් උදානය යන මේ සුවිශේෂී කටයුත්ත පිළිබඳව සාකච්ඡා කරන්නට 2022 වසරේ සිද්ධ වෙන මේ කහවත්ත පොසොන් උදානයේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඒ වෙනුවෙන් වැල්සටහන්ට කැන්දාගෙන ආවා කහවත්ත පොසොන් උදානයේ ප්‍රධාන සංවිධායක, ඒ වගේම කහවත්ත ගුරුගේ මැණික් ආයතනයේ නිර්මාතෘතුමන්ගේ ආදරණීය පුත් ගයන් ගුරුගේ මහත්මයා ආවන්න බෑ. ඒ වගේම මෙම පොසොන් වැඩසටහනේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිතුමන් වන දයාතිස්ස ලියන ගුණවර්ධන මහත්මයා ආවන්න බෑ. හොඳයි, අපි මුලින්ම දැන් කතා බහ කරන්නට ඕනේ ගයන් මහත්මා, දැන් අද රටේ තත්ත්වයත් එක්ක දැන් එදා වගේ ඒ විදිහට කරන්න බෑ, ඒ විදිහට ශක්තියෙන් කරන්න බැරි වුණත් දැන් මේ අභියෝග කරදර කාලයක් මැද වුණත් ඔබතුමා සූදානම් කරලා තිනවා 2021 කහවත්ත පොසොන් උදානය සිද්ධ කරන්න. අපි මේ ගැන ටිකක් කතා කළේ මුලින්ම. ඔව් එරංග, අපි මෙවර 2022 පොසොන් උදානය ගුරුගේ මැණි, ඒක අපි සංවිධානය කරේ දරට අවුරුදු 4ක් වගේ කාලයකින් අපිට මේක පවත්වා ගැනීමට අපහසු වුණා රටේ පැවති කොරෝනා වසංගතය ඒ වගේ විවිධ හේතු නිසා. ඒත් අපි කල්පනා කරා මේ තියෙන පීඩාකාරී පරිසරයෙන් මිනිසුන්ට මිදෙන්න දෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් විදිහට මේ පොසොන් කලාපය. ඒකත් එක්ක අපි මේවර විශේෂයෙන් දන්සල තොරණ ඒ වගේම ධර්ම දේශනා සංගීත ප්‍රසංගයක් ඒ වගේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ලෑස්ති කරලා මේ වෙනකොටත් අවසන්. එතකොට මේක පෝයට 14 වෙනිදා ආරම්භ වෙයි 20 වෙනිදා දක්වා පවත්වාගෙන යන කටයුතු කරනවා. හොඳයි, දැන් අපි මීළඟට කතා කරමු දයාතිස්ස මහත්මයා. දැන් මේ දශක 5කට අධික කාලයක්නේ නේද මේ වැඩ කටයුතු සිද්ධ වෙන ඉතිහාසය ගැන ඔබ දැනුවත්, ඔබ ඒ කාලේ ඉඳලා මෙතුමා සමගින් වැඩ කටයුතු සිද්ධ කළ තියෙන ඉතිහාසය ගැනත් අපි මතක් කරමු. ඔය රංග 1964 පමණ තමයි මේ ගුරුගේ මැණික් පොසොන් තොරණ ආරම්භ කළේ. මෙතනදී මේ ධනවත්කමට එහා ගිය මිනිස්සුත්කම, ඒ වගේම ගුණවත්කම, ඒ වගේම බෞද්ධකම බොහොම මේ ඔය ඉපිලිලා එන දෙවන්ත වැඩසටහනක්. මට මතකයි, මං හිතන්නේ චුල්ල පදුම ජාතකය තමයි 1964 වෙනකොට එතුමා ආරම්භ කළේ. ඒත් එක්කම තොරණ විතරක් නෙවෙයි, තොරණත් එක්ක මිනිස්සුන්ට ආධ්‍යාත්මික වශයෙන් මිනිස්සුන්ට මේ ඒ ගුණ වගාව වැඩි කරන දෙවන්ත වැඩසටහන් රාශියක්ම නිර්මාණය වුණා. ඒ අනුව පොසොන් තොරණ එක්කෝ දවස් 7ක් නැත්නම් දවස් 10ක් ඇතුළත ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම පොසොන් දන්සල මේ ක්‍රියාත්මක වුණා. ඒ පොසොන් දන්සලත් එක්ක එකට යාවෙච්ච තවත් වැඩසටහන් රාශියක්ම එතුමා ක්‍රියාත්මක කළා. ඒ නිසාම කහවත්ත නගරය අනුරාධපුරයට මිහින්තලයට පස්සේ පොසොන් පින්කම, පොසොන් උත්සවය පැවැත්වෙන ඉතාමත්ම විශේෂ තැනක් ගන්න ස්ථානයක් බවට පත් වුණා ඒක නිසාම. හොඳයි, දැන් එතුමා කිව්ව විදිහට ඉතාමත් වටින කියන වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙන. ඔබතුමා දන්නවද ඇයි ඔබතුමාගේ පියාණන් මේ වගේ වැඩ කටයුතු කරන්න හිතුවේ? ඔබතුමාත් ඇයි මේ ඉදිරියට මේ දේවල් කරගෙන යන්නේ? ඔව්, තාත්තා ඇත්තටම 1964 වර්ෂයේ තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. එයාගේ හිතවත් යාළුවන් ඒ කීප දෙනෙක් කට්ටියත් එක්ක තමයි මේක පටන් ගත්තේ. එතකොට අපේ කුඩා කාලේ ඉඳලාම අපි මේක මේ අත්විඳා. ඉතින් ඒක ඇත්තටම අපේ ඇත්තටම මගේ ජීවිතේ කොටසක් වගේ. මේක අපි බලාගෙන ඉන්නේ හැම අවුරුද්දෙම පොසොන් වෙනකන් මේ සතිය කොහොමද ගත කරන්න කියලා. ඉතින් ඒක අපිට දිගටම ඉදිරියටත් මේ
කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉතින් මේ බලාපොරොත්තුත් ඒ විදිහට ඉෂ්ට වෙයි කියලා හිතනවා. ඉතින් දැන් මේ දයාත් මහත්මයා දැන් මේ වැඩ කටයුතු විතරක් නෙමෙයි තවත් වැඩ කටයුතු රාශියක් සිද්ධ කරලා තියෙනවා නේද මේ ජිනදාස ගුරුගේ මහත්මයා මේත් සමගින්. ඔව්. දැන් ජිනදාස ගුරුගේ මැතිතුමාගේ මේ පූර්ණ අනුග්‍රහය අනුග්‍රහයෙන් සිද්ධ වෙන මේ දවන්ත කාර්යයේ පුසොන්තරණ තමයි මූලික ඉලක්කය. මූලික කාරණාව. මේ පොසොන් තොරණ නරඹන්න මං හිතන්නේ මේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි මුළු ලංකාවෙම ජනතාව වෙතට ඇදිලා ආවා. මේ පොසොන් තොරණ නරඹන්න එන හැම කෙනාටම දන්සල හරහා දානි දුන්නා. ඒ වගේම පන්සලට යන මල් දන්සල දුන්නා හඳුන් කුරුත් එක්ක. ඒ වගේම අර දින 7 එහෙම නැත්නම් දින 10 කාවත්ත ක්‍රීඩා පිටියේ දවන්ත වේදිකාවක් ඉදි කරලා ධර්ම දේශනාවෙන් මේක පටන් ගන්න. තවන්තරම් දේශනාවෙන් පටන් අරගෙන ඊට පස්සේ දවස ගානේ සංස්කෘතික සම්දර්ශන මම හිතන්නේ ලංකාවේ තිබිච්ච සියලුම සංස්කෘතික ආයතන ඉහළපිලේ සංස්කෘතික ආයතන සියලු දෙනා වගේ තැනට ඇවිල්ලා තමගේ සම්දර්ශන තිබ්බා. ඒ විතරක් නෙමෙයි තවහුණු රඟහලා පදනමේ ඒ පැරණි ගායක ගායිකාවෝ ගෙන්නවා. ගෙන්නලා ඒ අයගේ සම්දර්ශන වෙනම තිබ්බා. ඒ විතරක් නෙමෙයි නෝතනයට ගැලපෙන සංගීත කණ්ඩායම් ගෙන්නලා ඒ වගේම ගායක ගායිකාවන් ගෙන්නලා දෙවන්ත සංගීත ප්‍රසංග පැතුවා. දැන් මෙතෙන්දි තියෙන මේ එරංග තියෙන විශේෂත්වය තමයි මේ කහවත්ත පිටුනේට ඇවිල්ලා තොරණ දිහා බලාගෙන ඉන්නකොට මේ කවුරුවත් ආධාරය இல்லන්නේ නැහැ අපිට මෙහෙම දෙන්න කියලා. නොමිලි. ඒ තොරණේ විස්තරය නරඹලා ඉවර වෙලා ඒ ඇයට පුළුවන්කම් තිබුණා එදා දවසේ ඒ ක්‍රීඩා පිටියේ තියෙන විශේෂාංගයත් නරඹලා තමන්ගේ බොහොම හිතසතුටින් ගෙදර යන්න. ඒක තමයි කහවත්තේ අර අපිට තියෙන ආදම්බරය. ඒක නිසා තමයි අපි මේ හරි සතුටින් ඉන්නේ මේ තොරණ පෙන්වනවායි කියලා මේ අවුරුදු 3-4ක් මේ පෙන්වෙන්නේ නැහැ නේ. ඒ පෙන්වනවායි කියනකොට අපිට තියෙන සතුට ආදම්බරය අන්න ඒකයි. දැන් සතුටත් ආදම්බරයත් එක්ක ගයන් මහත්මයා දැන් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවද මොනවද බලාපොරොත්තු අනාගතේ? විශේෂයෙන් තාත්තා තව ඊට අමතරව ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක් කරගෙන ගියා ගම්වල පන්සල සමග. ඒක ඉදිරියට කතා කරගෙන යනවා අපි ඒක දිගටම පවත්වාගෙන යන්න. ඒත් එක්කම සාමාන්‍යයෙන් ස්වාභාවික විපත් ආපුවමත් තාත්තා හැමදාම ගම් වතුර සුළි සුළඟේ හැම දෙයකටම ඉදිරිපත් වෙනවා. හොඳයි දැන් මේ සතුටත් එක්කම දයතිස්ස මහත්මයා දැන් සුවිශේෂී අංගයක් නේ මේ අතරින් පොසොන් උදානයේ තියෙන පොසොන් පෙරහැර දැන් ඔබතුමා සබරගම ලලිත කලාපති වගේම සංස්කෘතික බල මණ්ඩල සභාපති විදිහට මේ සබරගම මේ සම්ප්‍රදාය රැකගන්න මේ සංස්කෘතිකාංග රැකගන්න මේ පෙරහැරෙන් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ඔව් දැන් සබරගම පළාතට අපිට ආවේනික නර්තන කලාවක් තියෙනවානේ අපිට සංස්කෘතියක් තියෙනවානේ ඒකත් එක්කම උඩරට පහත රට සබරගම ඒ වගේම බරත කතක් කතකලි මණිපුර ඔය නිර්මාණාත්මක නැටුම් එක ඒ ප්‍රදේශවල ස්වේච්ඡා සංවිධානවල අය තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කළා. දැන් මේකෙන්දී මම විශේෂයෙන් මතක කරන්න ඕනේ අපේ කහවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ කහවත්තේ සීනින්ද ස්වාමීන් වහන්සේ 81 වෙනි වරට මෙවර මේ පොසොන් පෙරහැර පිළිබඳව සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන්නේ මේ ගයන් ගුරුගේ මැතිතුමාලා සිල්දනාගේම සහයෝගය ඇතුව ඒ මෙතුමන්ලා තමයි මේ මූලිකත්වය දරන්නේ. දැන් අපි හිතමුකෝ දැන් පෙරහැර කියලා. ඒ පෙරහැරත් එක්ක කහවත්ත නගරයේ සූදානම් වෙනවා තව තවත් දේවල් වලට. දැන් 13 වෙනිදා ඒ කියන්නේ පොයට ඉස්සෙල්ලා කහවත්තේ තැපල් ගන්තුරේ දාන මේ සුමතුරු ධර්ම දේශනයක් 14 වෙනිදා පටන් ගන්නවා දන්සෙල. මග දැන් දවල් 12ට පටන් ගන්නවා 1000 ගානක් සෙන ගෙයි. ඊට පස්සේ 14 වෙනිදා රාත්‍රි 7ට තොරණ ආරම්භ වෙනවා. ඊට පස්සේ 15 වෙනිදා පාන් දන්සල. ඊට පස්සේ 16 වෙනිදා තවත් දන්සල්. ඊට පස්සේ 17 වෙනිදා තවත් දන්සල් වැඩ කටයුතු. ඒ වගේම 18 වෙනිදා මහ සංගීත සම්දර්ශනයක් සමාවෙන 18 වෙනිදා තවත් මේ පෙරහැර අපේ කහවත්තේ මේදු මහා පෙරහැර 19 වෙනිදා මහා සංගීත සම්දර්ශනේ ඒ වගේම 20 වෙනිදා ලංකාවේ අපි කවුරුත් ගරු කරන පූජනීය ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා සුමුදුරු ධර්ම දේශනේ මේ තමයි කහවත්තේ පොසොන් උදානය. ඉතින් අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම යලිතරක් කියනවා මේක තමයි කහවත්තේ අපිට දෙන ලොකුම ආනන්දරය.
හොඳයි දැන් ගායන් මහත්මයා දැන් ඔබතුමාගේ පෞද්ගලික ධනෙන් මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ අතරේ ප්‍රදේශීය ජනතාවගේ සහයෝගය කොහොමද? ඔව් විශේෂයෙන් අතරම මේකට මගේ කිට්ටුවේම උදව් කරන්නේ මගේ අම්මා ඒ වගේම භාර්යාව සහෝදරියන් බැලලා අපේ මස්සිනාලා ඒ හැම දෙනාම උදව් කරනවා ඒ එක්කම ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රාදේශීය සභාපතිතුමා පොලිස් ස්ථානාධිපතිතුමා වෛද්‍ය මූලික රෝහලේ වෛද්‍යාංශය ඒ වගේම සෞඛ්‍ය අංශ හැම දෙයක්ම අපිත් එක්ක මේ පාර සහයෝගය දක්වන්න එකට එකතු වෙලා ඉන්නවා. හොඳයි දැන් දායතිස් මහත්මයා දැන් මේ වැඩ කටයුතු මේ විදිහට සිද්ධ වෙද්දී සහභාගීත්වය කොහොමද ප්‍රදේශයේ ජනතාවගේ කොහෙන් කොහෙන්ද කට්ටිය එන්නේ මේ වෙනුවෙන් දැන් කාලයක් තිස්සේ ඔබ කිව්ව සෑහෙන ජනතාව ඉන්නවා මේ වෙනුවෙන් මේ අවුරුද්දේත් ඒ විදිහටම ඔබ බලාපොරොත්තු වෙනවද? දැනටම සූදානම්. දැන්තම සූදානම්. දැන් කහවත්ත තහවත්ත නගරය කේන්ද්‍ර කරගෙන මේ පොසොන් උදානයේ 2022 මේ දෙවන්ත වැඩසටහන ආරම්භ වෙනවත් එකම කහවත්ත හා තදාසන්න ප්‍රදේශවල ජනතාව ජාති ආගම් භාෂා පක්ෂ පාට කුල ධන ඒ කිසිම ભેදකින් තොරව ඒ ජනතාව දැම්මම සූදානම් මේ දෙවන්ත වැඩසටහනට සහභාගී වෙන්න එක්කව වෙන මම මේ ඒ කහවත්තවත්ෙන් ගත්තාම දැන් කහවත්ත අයිති වෙන්නේ කහවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කහවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඒතර නිමිතිකල මැතිවරණ කොට්ටාසේ රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමුව පළාත විතරක් නෙමෙයි මුළු මහත් ශ්‍රී ලංකාවේම පොසොන් කිව්වහම මම අර කලින් කිව්වා වගේ පොසොන් කිව්වහම මතක් වෙන්නේ අනුරාධපුරයේ මිහින්තලයේ සහ ඒ වගේ සුවිශේෂ අවස්ථාවන් හැරෙනකොට කහවත්ත දැවන්ත ජනතාවක් මෙතනට සහභාගී වෙනවා. හොඳයි දැන් නගයන් මහත්මයා දැන් මේ සියල්ල වැඩ කටයුතු ආරම්භ කරේ. ඔව් දැන් ඊටත් කලින් දැන් ඔබට දකින්න පුළුවන් මේ වැඩ කටයුතු සිදුවෙන ආකාරය දැනටමත් සියල්ල සූදානමින් තියෙන්නේ මේ පොසොන් උදානය සාර්ථක කරගන්න. හොඳයි. ඉතින් නගයන් මහත්මයා මම අහන්න ගියේ කතා කරන සූදානමනේ දැන් ඔබතුමාගේ පියාණන් මේ සියල්ල ආරම්භ කරේ. ඒ පියා පිළිබඳව ආදරණීය මතකයක් අපි කතා බහ කරමුද? පියා පිළිබඳ චුට්ටක් කතා කළ යුතුමයි කියලා මට හිතෙනවා. ඔව් ඇත්තටම තාත්තා මේ පොසොන් උදානය ගැන කතා කරද්දී උනත් තාත්තා බලාපොරොත්තු වුණේ ජනතාව. ඒ කියන්නේ මම දැකලා තියෙනවා මම කුඩා කාලේ ඉඳලා තාත්තාත් එක්ක ග්‍රවුන්ඩ් එකට ගියාම මේ ඒ තොරණට එන සෙනඟ දන්සලට එන සෙනඟ සංගීත සංදේශනට එන සෙනඟ දැකලා එයා පුදුම සතුටක් ලැබුවා. ඒක තමයි එයාට මේ ලැබුව එකම සතුට. ඉතින් ඒකම තමයි මටත් එයා වෙනුවෙන් කරන්න ඕනි තාත්තා වෙනුවෙන් මේ කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ කරන්නේ. ඒ දෙ ඉදිරියටත් ඒ විදිහට කරගෙන යන්නේ ඔබේ ආදරේ නිසා බව අපිට දැනගෙනවා අනිවාර්යෙන්ම. ඉතින් නදාතිස් මහත්මයා දැන් අපි දැන් මේ පිළිබඳව මේ පොසොන් උදානය ගැන දැන් බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ටත් කියමු දැන් අපට ජනතාව බලන් ඉන්නවා කියලා. අපි ඒ ගැන 2022 පොසොන් උදානය පිළිබඳව තව ටිකක් අපි මතක් කරමුද? ඔව් 2022 පොසොන් උදානය ආරම්භක දැම්මම ඒ කටයුතු ප්‍රචාර කටයුතු ආරම්භ කරලා ඉවරයි. ඊට පස්සේ කහවත්තේ විහාරස්ථානය එක ඒ කටයුතු සාකච්ඡා කරලා ඉවරයි. ගාන් ගුරුගේ මහත්මයාගේ ගෙදර විශේෂ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවට ප්‍රදේශයේ රාජ්‍ය සංස්ථා පෞද්ගලික ආයතන මේ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතව එතනට ආවා. ඇවිල්ලා ඒ සඳහා අවශ්‍ය කරන ඒගොල්ලෝ ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. දැන් මෙතෙන්දී විශේෂයෙන් මතක කරන්න අවශ්‍යයි අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය මෙතුමා කිව්වාගේ ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ සම්පූර්ණ ඒ රාජ්‍ය ඒ පරිපාලන යන්ත්‍රය එතන ඉන්නවා. ඒ වගේම නිල්ධාරි මහත්ම මහත්මියනේ සිල් දනාම ඉන්නවා. ස්වේච්ඡා සංවිධාන කහවත් එක්සත් විනෝද සංගමයේ ප්‍රමුඛ ඒ සියලුම ඒ ස්වේච්ඡා සංවිධාන මේ දෙවන්ත වැඩසටහනේ ඉන්නවා. ඒ වගේම දැන් මේ වැඩසටහනට සමගාමීව ලේ දන් දීමේ පින්කමක් කහවත් නගරයේ පැවැත්වෙනවා. ඒ වගේම දන්සල් පැවැත්වෙනවා විවිධ දන්සල්. සුබ් දන්සල්, පාන් දන්සල්, මඤ්ඤක දන්සල් මේ ආදී වශයෙන් පැවැත්වෙනවා. ඒ වගේ විවිධ පින්කම් රාශියක් සිද්ධ වෙනවා. එරංග ඇවිල්ලා බලන්න හරියට මිහින්තලයට එහෙම නැත්නම් අනුරාධපුරයට ගියා වගේ ඒ සිරියක් අපේ හිතට දැනෙනවා කහවතට ආපුවා මේ පොසොන් සමය තුල. හොඳයි දැන් මම දැනගන්න කැමතියි දැන් ගොඩක් කරලා ව්‍යාපාරිකයෙක් කිව්වම අපි හිතන්නේ ගොඩක් ධනිය රැස් කරගන්න එහෙම දෙයක් හිතන්න. නමුත් මෙතුමා විශේෂයෙන් තමන්ගේ ධනය බෙදා දෙනවා මේ සමාජය වෙනුවෙන් ව්‍යාපාරිකයෙක් විදිහට මේ උතුම් කටයුතු ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔබතුමා එදා ඉඳලා එතුමා එක්ක රැඳුණු පුද්ගලෙක් නිසා. අත්ත වශයෙන්ම මතක් වෙනකොටත් පුදුම සතුටක් දැනෙන්නේ. සිංහල හින්දු ජාතික අලුත් අවුරුද්ද එනවා. සිංහල හින්දු ජාතික අලුත් අවුරුද්ද ඇවිල්ලා ඊට පස්සේ නැකතට ගනුදෙනු ආරම්භ කරනවානේ මිනිස්සු. ඊට පස්සේ ගුරුගේ මැතිතුමාලගේ ගේ ළඟ ඉඳන්
වම් පැත්තට විශාල පෝලිමක් දකුණු පැත්තට විශාල පෝලිමක් එන කිසි කෙනෙක් හිස්සතෙන් ඇරිය නැහැ එතුමා එදා වගේම ඒ කාරණාව ඒ විදිහටම සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි පලාතේ තියෙන සීලුම විහෙර විහාරස්ථානවලට පුදුම විදියට කැපකිරීම මෙතුමා කරන්නේ ඒ වගේම කවුරු හරි කෙනෙක් එතනට ආවොත් දුක කියාගෙන එහෙම නැත්නම් කරදරය කියාගෙන එතුමා ඒ ආපු කෙනා දිහා බලලා එයාගේ අවශ්‍යතාවය අනුව පිළිතවන ගතියක් එතුමාගේ තිබ්බා ඒ වගේම එතුමා මේ ආගමික වශයෙන් සිදු කරපු කාරණා බොහොම විශාලයි ඒ කිය ඇත්තටම මේ ඔබතුමාලා අපිට වෙනම දවසක් දෙන්නේ ඒ ටික ඒ පිළිබඳව කතා කරන්න. එච්චර දැවන්ත සේවාවක් ඉෂ්ට කරපු චරිතයක් තමයි මේ ජින්දාස ගුරුනි මෙතුමා. හොඳයි ඉතින් අද දවසේ අපි කතා බහ කරේ 2022 කහවත්ත පොසොන් උදානයේ පිළිබඳව. ඒ වගේම මේ ජිනදාස ගුරුගේ මහත්මයා සිදු කරපු පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ පැමිණියේ ගායන් ගුරුගේ මහත්මයා ඒ වගේම දයාතිස්ස මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබුවන්. හොඳයි අද සූදානම් වෙන්නේ සමුගෙන යන්න නැවතත් දවසක මේ වගේ වටින කියන හෝරාවක් ඔබ වෙත අරගෙන එන බලාපොරොත්තු වෙයි. ආයිබුවන්.